විශාල ජනතාවක් ඉන්නවා පිටිපස්සේ එන්න දැනටත් මේ පෙරහැර ප්‍රධාන මේන් ස්ට්‍රීට් එකේ තියෙන්නේ කොප්පර හන්දිය හරිය නිසා කරුණාකරලා හැම කෙනෙකුටම මෙතෙන්ට එකාසු වෙන්නට ඉඩ සලසන්න
එනිසා ඊට බාධා නොකර අපි මේ කටයුත්ත හොදාකාරව කරගන්නට අපට සහයෝගය ලබා දෙන්න. ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අගරදු ගුරුතුමන් ප්‍රමුඛ කතෝලික දේව සභාවට අද වෙන විට අහිංසක මිනිසුන් මරා දාලා අවුරුදු තුනක් ගත වුණා. සමා වෙන්න වචන ටිකක් සරවෙන්න පුළුවන්. නන්දසේන රාජපක්ෂ බඩ බැරි වුණා තාම අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරවන්න. බලා ඔක්කොම එකතු වෙලා සිරිසේනලා වික්‍රමසිංහලා රාජපක්ෂලා උඹලා ඔක්කොම දන්නවා මේකේ රහස. අහිංසක මිනිස්සු මරලා බලයට ආපු කාලකන්ණින්ට මෙතනින් බහැලා යනකොට වෙඩි තිබ්බත් අවුලක් නැහැ. නිරපරාධි මිනිස්සු කිසිම වරදක් නොකරපු මිනිස්සු මේ ශ්‍රී ලාංකීය මිනිස්සු අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙච්ච හැම එකාටම දඬුවම් ලැබිය යුතුමයි. මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මම සන්තෝෂ වෙනවා මේ කතෝලික බැතිමතුන් වගේම අපේ බෞද්ධ මුස්ලිම් සියලු දෙනාම මෙතන ඉන්නවා. මේක ලේවිලක් වෙන්නට ගියපු මේ රට ඒ ලේවිලෙන් බේරගත්තේ මේ ඉස්සරහා ඉන්න ඔබගේ ආදරතුමනි. එතුමන් නොහිටින්නට අද මේ රට ලේවිලක් වෙලා. ගරු කාදිනල් තුමන්ට ස්තුති කරනවා වෙනුවට මේ පාහර දේශපාලෝ ඥානසාරලා ඩෑන් පියසත්ලා බල හැම එකාම පියතුමානන්ට පිස්ස විවිධ නම් කියලා ආමන්ත්‍රණය කරපු මට පොඩි වෙලාවක් ගන්න කිව්වේ. මං අහන්නේ මෙච්චරයි හදවතට තට්ටු කරලා හපල්ලා ඔය මැරුණේ මෙතන මේ ඉල්ලගෙන ඉන්න උඹලගේ අම්මා නම් උඹලගේ තාත්තා නම් උඹලගේ සහෝදරයෝ නම් උඹලා ගන්න තීන්දුව මොකද්ද? මරාගෙන මැරෙනව නේද? හැබැයි ඒ ඇති මේ කාදිනල්තුමන් ප්‍රමුඛ මේ කතෝලික සභාව මේ රටේ සාමය ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒ නිසා නන්දසේන රාජපක්ෂට කියනවා උඹ තමයි මේකේ මිනී මරුවා. බල හැම එකම වගේ කියන්න ඕන. බලය ගන්න මේ වගේ අහිංසක මිනිස්සු මරලා දාපු තොපිට
හේන හතම ගහනවා ඉත අවසාන වශයෙන් මම හැමදාම මට ආගම් ජාති කුල මල පක්ෂපාත ભેද නැහැ මේ රටේ කාටද අසාධාරණ වෙන්නේ ඒ හැම කෙනෙක්ම වෙනුවෙන් පෙළී හිටියා ඉතින් අද මට අවස්ථාව ලැබුණා ඔබ පොඩ්ඩක් හරි බලලා යන්න අපේ සම්ස් පාරුක් මහත්තයා මව බිම සුරක්ෂා එකමුතුයි අපි මෙතෙන්ට එමු කිව්වා ඒ වගේම අපේ කතෝලික අපේ සෙල්වින් මහත්තයාට මම මෙතෙන්ට වැඩම කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා මේ ඔබ ගෙනියන අරගලය මේ පියතුමල්ලා අතන ගෝල් පේක්ස් එකේ අපි දකින්නවා ඇහැට නිින්දක් නැතුව පුදුම දුකක් විඳිනවා මේ තරුණ තරුණියෝ ඒ තරුණයෝ යුක්තිය කතා කරපු තරුණයෝ හිරේ දාන්න හදනවා මේ තුමල් පියතුමලා CID එකට කැඳ වෙනවා මේවා බෞද්ධ අපිට ලැජ්ජයි කක් කියන්නට ඕනේ මහානායක හාමුදුරුවරුන්ට ඔය මහානායකකම දීපල්ලා පොඩි කූට මීට වඩා මට මේ සිවුර ඇතත් එකයි නැතත් එකයි මීට වඩා මේ ප්‍රදේශෙත් මේකට ස්වාමින් වහන්සේලා සහයෝගය දක්වන්න ඕනේ මන් දන්නේ පන්සල් කොච්චර දිනවද කියලා මීට වඩා හාමුදුරුවෝ කතා කරන්න ඕනේ ඒ බව මතක් කරමි මේ ප්‍රශ්නය අවසන් වෙනකම් මට හැකි වීඩියෝ එකක් හරි දාලා ඔබට මට පුළුවන් ආකාරයේ ශක්තියක් වෙනවා ඒ අනුව අපේ රටේ ජාතික සමගිය වැදගත් අද වෙනකොට නන්දසේන රාජපක්ෂට පිසිද්ද වෙන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එක වගේ කටයුතු කරනවා අපේ පියතුමන්ලාත් ඒ වගේම කන්‍යා සොහිර සොහිරියන් ඔබ පින්වත් කතෝලික ඔබ බෞද්ධ අය බෞද්ධ ස්වාමින් වහන්සේලා ගෝල් බේස් එකට ඇවිල්ලා ගොඩක් මහන්සි වෙනවා මගේත් අවුරුදු දෙකමාරක් තුනක් තිස්සේ මේ හොරු දැන් අපේ රට විනාසයි තෙල් නැහැ ගෑස් නැහැ මිනිසුන්ට කන්න බෑ මුන්ට යන්න කිව්වට මුන් යන්නේ නැහැ බලපිරිතකම ගෙදර ගියොත් මේ මිනි මරුවන්ට දඬුවම් ලැබෙයි කියලා දාන්න ඒකයි ඒ නිසා ඔබ සියලු දෙනාටම ඔබත් එක්ක ඔබට යුක්තිය ඉටු වෙන තෙක් මේ පාහරයන්ට දඬුවම් ලැබෙන තෙක් මම මට හැකි සෑම සහයෝගයක්ම දෙනවා ඔබත් එක්ක ඉන්නවා ඔබට ජයග්‍රහණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි මේක නායකයන්ගෙන් අවසරයි මම මෙම ස්ථානීයට පෙමිණියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී අවුරුදු තුනක් ගත වී තිබෙන මෙම අවස්ථාවේ මෙම කතෝලික සහෝදරවරුන්ට කිතුණු සහෝදරවරුන්ට යුක්තියක් සාධාරණයක් ඇතිවිය යුතුයි යෙහි මා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මෙයට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි ඔවුන් රජපෞලේ හිටියක් කමක් නැහැ ඔවුන් කුමන ස්ථානයක සිටියක් කමක් නැහැ ඔවුන් සියලු දිනාටම දඬුවම් ලැබිය යුතුයි නමුත් අද පාර්ලිමේන්තුවේ පක්ෂීය හා විපක්ෂීය සෙල්ලම් කරගෙන ඉන්නවා අපිව රවට්ටගෙන ඉන්නවා ඔවුන් රඟපාගෙන ඉන්නවා නමුත් අපේ සහෝදරවරුන් තෙල් පොලිමේ භූමි තෙල් පොලිමේ එවැගේම පොලිම් යුගයක් ඇති වී තිබෙනවා කවුරු හරි දෙකලා තියනවද පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එක්කෙනෙක් හරි තෙල් පොලිමේ ඉන්නක භූමි තෙල් පොලිමේ ඉන්නක නමුත් ඔවුන් කියනවා ජනතාවගේ දුක අපිට තේරෙනවා කියලා කටින් විතරයි කියන්නේ හිතෙන් කියන්නේ අපිව රවට්ටගෙන ඉන්නවා එයයි සත්‍ය එනිසා මේ දේදුණු නගරයේ මීගමු නගරයේ ක්‍රිස්තියානි මුස්ලිම් එවැගේම බෞද්ධ Hindu ජනතාව අතර ගැටුමක් ඇති කිරීමට ඔවුන් නිර්මාණය කෙරුවා අපේ කාඩිනල් තුමානන් එවැගේම මේ මීගමුවේ ඉන්න සියලු පියතුමන්ලා මෞලවි තුමන්ලා සියලු ආගමික නායකයන් එකතු වෙලා එම
ගින්න එවිලෙන් නැතුව එය ආරක්ෂා කෙරුවා එම නිසා සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම වැඩි වෙලාවක් කතා කරන්නේ තව ස්වල්ප වෙලාවකින් අපි නොම්බි අරින වෙලාව තියෙනවා ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ජය වේවා ඔබ සියලු දෙනාටම යුක්තිය ඉටු වේවා යයි මා ප්‍රාර්ථනා කරනවා ආයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් ගරුතර මහා සංඝරත්නයේ විශේෂයෙන්ම අපේ දයරත් මහඳුරුවන්ගේ සලසරයි ඒ වගේම මේ සිටින මේ පැමිණි කුරුක්කල්තුමාලා සහ ඒ අනිකුත් ආගමික නායකයන්ගේ දවසයි මේ මගේ මේ මේ මම මෙතන ඉන්න තැන පිටිපස්සේ ඒ පින්තූර දිහා මම සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා ඒ පින්තූර වල ඉන්නේ සත්තු නෙමෙයි මිනිස්සු අපි වගේ මිනිස්සු ඒ මිනිස්සු කාට හරි ආදරය කරා කාත් එක්ක හරි ඔවුන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා එයත් සමග සම්බන්ධ වෙච්ච මේ ඉන්න සමහර අය ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තේ මෙන්න මේ මේ පින්තූර වල ඉන්න අයගේ ජීවිතය තුලින් නමුත් අද මේ අය තනි වෙලා ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම වේදනාකාරී අත්දැකීමක් අපි කාටවත් තේරුම් ගන්න බැරි අත්දැකීමක් මේ මගේ වේදිකාව පිටිපස්සේ ඉන්න අයගේ හිත තුල තියෙන්නේ මූණේ ඉරියව්වල තියෙන්නේ Taman ආදරය කළ තමන්ගේ ජීවිතයේ ගොඩනගාගත් තමන්ගේම ඥාතීන් කවදාක්වත් බලාපොරොත්තු නොවන ආකාරයට ඔවුන් ඉතා හොඳ දෙයක් කරන්නයි ගියේ ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගියේ දේවස්ථානයට යාඥා කරන්න පාස්තු ඉරිදා දේව මෙහෙට සම්බන්ධ වෙන්න සමහර අය ගියා ඒ හෝටල් වලට පාස්තු ඉරිදා භෝජනය වළඳන්න මේ සියලුම දෙනාගේ ජීවිත එක නිමේෂයකින් කවුරු හරි විනාශ කෙරුවා. ඉතින් ඒ විනාශ කරපු ජීවිත ආයි ගොඩනගන්න අමාරුයි. ඒ නිසා මේ ඉන්න අයගේ මූණව තියෙන කඳුළු ඒව අපිට තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි මම මට තේරුම් ගියා එදා පාස්කු ඉරිදා දවසේ මොකක් හරි හොර වැඩක් මෙතන තියෙනවා කියලා මේ විදිහට එකම වෙලාවේ දැන් 6ක එක 7ක් වෙන්න තිබුණා දැන් 6ක ඉතාමත්ම සංකීර්ණ විදිහට සාමාන්‍ය මුස්ලිම් තරුණයෝ 6-7 දෙනෙක් එකතු වෙලා අපි මොනවා හරි කරමු කියලා කරා වගේ දෙයක් නෙවෙයි හොඳ සංවිධානාත්මක භාවයකින් යුක්තව තැන් හයක මේ මිනි මැරුම් සිද්ධ වුණා. අපේ දේවස්ථානවලත් බොහෝ දෙනෙක් නැති වුණා. අපිට කවදාක්වත් ඒ දුක තේරුම් ගන්න බැරුව යනවා. නමුත් මට හිතුණා ඒ වෙලාවේ මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ මේ මුස්ලිම් තරුණයෝ විතරක් නෙවෙයි. මේක ඊට වඩා සංකීර්ණ වැඩක් කියන එක මට පැහැදිලි වුණා. ඒ නිසා තමයි මම කිව්වේ ඒ වෙලාවෙම කිසි කෙනෙක් අත උස්සන් දෙපා කාටවත් විරුද්ධව මොකද අපි දන්නේ නැහැ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා කාලේ යනකොට අපිට පැහැදිලි වෙනවා ඒ අපි හිතාපු විදිහ හරි මේ කුමන්ත්‍රණය හිටපු නීතිපති ඩප්පුලද ලිවේරා මහත්මයා කියපු විදිහට ග්‍රෑන්ඩ් කන්ස්පිරසි ඒ නිසා තමයි එදා මේ කුමන්ත්‍රණය තුලින් මේසා විශාල පිරිසක් මැරුණේ අනිත් එක මේ වැඩපිළිවෙල ගැන හරියාකාර විමර්ශනයක් කරන්න අපිට දුන්නේ නැහැ විමර්ශන යට ගැහැව්වා
विमर्शने हरिट केरुना मेक पिटिपास कऊद होयागान पुलवांकम तिबुना जनाधिपति कमीशमट तवहिर के समहराय विमर्शन करगने अनकोट साक्षि एलियट एनकोट ए मिनिसुंग एतनी अरगन गिया यम यम कोंदेसी पेने ए निसा सत्य एलिदरा उने ने एगोल्लो पुलुवंतरम मुले इंदलम किव्वे मेक पिटिपास्से इन्ने अहवल कट्टिय वितरई ईट वडा देयक ने ए निसा एहेम कियला ईट विरुद्धव तिबिच्च हेम साक्षियक्म मका दान्नट नैति करला दान्नट मे कट्टिय उत्साह करा एदा मे पिटिबंदव पत्कन लद पार्लिमेंतु तेरुं कारक सभावे वार्तावधिहा बेलो एके तियन एक्सेक्यूटिव समरी कियन एके वार्तावे पिटु गणनक पोडी समरी एकक कियन्ने सारांशय ए सारांशय अतुले तियनवा एक सेक्शन एक कोटसक ए कोटसे तियनवा मे दे कुमंत्रणय हरहा तमाय सिद्ध वेंड ऐत्ते एनिसा मीट वडा मे पिलिबंदव अध्ययनय कल युतुई कियन एक ए वार्तावे संधान वेला तियन अकुरु वलिन लियला तियन ओणैम केनेकुट एक बलला कियवन्न पुलुवन मे रट पालनय करन अयटत् एक कियवन्न पुलुवन नमुत एयाला एवा कियवन्ने एयाला कलिन हदागत्तु सलास्मट अनुव अपि मे वैडे करमु කරලා ඉවර වෙලා අපි මේ කට්ටිය පාවිච්චි කරමු මේ වැඩේට පාවිච්චි කරලා ඒ කට්ටිය උඩට පටවමු මේකේ වගකීම අපි අත හොදගමු කියන විදිහට මේ හොර වැඩේ කෙරුවා මේගොල්ලෝ ඒ නිසා මේ මියගිය 269 දෙනා මේ විතරක් නෙමෙයි තව දෙන්නෙක්ව මැරුවා පොලිසිය දෙන්නෙක්ව වවුනතිව් කියන තැන මේ 271 දෙනාගේම ලේවලට परीक्षण करान्नट इड नदी एव एकांशेकिं वितरक शेप करला रिंद उत्साह करन बलवत्तु वग कियन्नोने एके आय वचन देखक ने मी गमुए अद मुलु रटटम हन नगल कियन्ने अन्ने एकाई मे दूषित क्रम वेदय අපි විනාශ කරමු අද රටේ නීතිය කියලා එකක් නැහැ නීතිය ජනාධිපතිතුමාට යටත් ජනාධිපතිතුමාට පුළුවන් නීතිය හදන්න නීතිපතිතුමා ජනාධිපතිතුමාට යටත් එයා කියන දේවල් තමයි නීතිපතිතුමා කරන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ ගොඩාක් තියෙද්දි समहर निर्देश वितरक्तोरगेन क्रियात्मक करन्नट पटन गत्ता एक कले अर एमतिवरु हय देनागे कमिटुव पत् करपु वेलावे मम देनगत्ता मेतनिन एहाट अपिट ए अयत् एक्क गणुदेनु करन्न बै कियला कोच्चर किव्वत् ए कमिटुव हरहा गोडाक् देवल योजना क्रियात्मक नोकर समहर एवा पमनक् क्रियात्मक करन्न एयालट वासी वेन एवा पमनक् ක්‍රියාත්මක කරන්න తీරණය කරා. ඔතන තමයි ඒගොල්ලෝ කරපු ඒ වැඩේ. ඒකෙන් අපි තේරුම් ගත්තා මේක පිටිපස්සේ මීට වඩා ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. අද ලංකාවේ නීතිය වල් වැදිලා දූෂණය පුළුවන් තරම් ඉහළට ඇවිල්ලා අද ලංකාවේ අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙම නේද සහෝදරවරුනි? අද අපිට ජීවත් වෙන්න බෑ. गैस पोलिंग भूमि तेल पोलिंग किरीपिटी पोलिंग हेम तेने में पोलिंग मेम देवल करान्ने आई मनुष्य अंगे ओने पाकम गेन बडगिन्न गेन कैक्कुमक नेद्द मे मिनिसुंगे रस्सावट पार वेदुनाम कोहमद ए मिनिसु जीवत् वेन्ने अद पौल कियक् इन्नवद बडगिन्न ඒ ආගෙන මේ දේශපාලන නායකයන්ගේ එයාට බඩගින්න දැනෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා අද අපි මේ මීගමුව නගරේ කරන වැඩේ
මුළු ලංකාවටම ඒ මුළු ලංකාව තුලම ඇති වෙලා තියෙන ඒ විරෝධයේ කොටසක් ඒක හිතා ගන්නට ඕනේ අපි ආගමකට සීමා වෙලා නැහැ ජාතියකට සීමා වෙලා නැහැ භාෂාවකට සීමා වෙලා නැහැ අපි ඔක්කොම ඔක්කොම ලංකාවේ පුරවැසි මේ මනරම් දූපතේ පුරවැසි ඒ නිසා අපි ඔක්කොම ලැක්කව වෙලා මේ කරන අරගලය යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් පමණක් නොවේ අපි මේ කරන අරගලය මේ මුළු රටම නිදහස් කරගන්න අරගලයක් අපි 1948 නිදහස ලබා ගත්තා නමුත් ඒ නිදහස දැන් අවුරුදු 74ක් තිස්සේ අපේ රට පාලනය කරපු නායකයෝ පාවා දුන්නා රට අන්තිම විනාශකාරී අඩියට දැම්මා ඒ නිසා මේ දැන් යන අරගලය මේ ආණ්ඩුවට විරුද්ධව මේ වෙලාවේ කරන අරගලයකටත් වඩා මුළු රටම නැවත නිදහස් කරගෙන මේ දූෂිත ක්‍රමවේදයෙන් එළියට එන්නට කරන අරගලයක් හැටියටයි මම දකින්නේ ඒ නිසා අපි ඒ තරුණ තරුණියන්ට ශක්තියක් වෙන්නට කතා කරමු අද රාත්‍රියේ මම රෝමයේ බලා පිටත් වෙනවා සුද්ධෝත්තම පියතුමා මට කිව්වා කටුවපිටියෙන් මඩකලපෙන් කොච්චිකඩෙන් තුවාල වූ සහ ආදරණීය වූ අයි ආදරණීයන් අහිමි වූ තෝරාගත් 35 දෙනෙක් සමග රෝමයට එන්න කියලා. අද අපි ඒ කට්ටියත් එක්කගෙන යනවා. ඒ යන්නේ සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයක් අනුව. උන්වහන්සේ මට කිව්වා මම ආසියාවේ පළමුවෙන්ම ඇවිල්ලා ගොඩ බැස්සේ ලංකාවේ කොළඹ. ඒ නිසා මට අමතක කරන්න බෑ ඒ රට ලස්සන රටක්. මම එනකොට අලි 40 දෙනෙක් ඉඳගෙන හොඬවැල ඉස්සුවා පිළිගන්නට කවදාවත් මට ඒක අමතක වෙන්නේ නැහැයි කිව්වා. ඉතින් අපි ඉඳලා හිටලා ඔය යනකොට අලි පැටවෙක් කරන් ගින් දෙනවා. මම හෙව්ව එක සැරයක් පන පිටින් අලි එක ගෙනත් දුන්නොත් කොහොමද කියලා. කණ්ඩ දෙන්නේ කොහොමද කියලා අරුව. කමන්නේ උන්වහන්සේ ලංකාවට හරි ආදරේ. ඒ නිසා උන්වහන්සේ කිව්වා මේ පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවෙදීම උන්වහන්සේගේ ඇස්වල කඳුළු තිබුණා මම දැක්කා. උන්වහන්සේගේ ශෝකය ප්‍රකාශ කරා. මේ ගැන හරි ආකාර විමර්ශනයක් සිද්ධ වෙනවද කියලා මගෙන් ඇහැව්වා. මම කිව්වා නෑ කියලා. එහෙමනම් අපි මේක ජාත්‍යන්තර වැඩපිළිවෙලක් කරමු. ඒ නිසා කරුණා කරලා මේ කට්ටියව අඳගහගෙන එන්න කිව්වා අපි යාඥා කරලා ජාත්‍යන්තර වැඩපිළිවෙලක තත්වයට මේ ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉෂ්ට වීමේ කටයුත්ත ඔසවමු කියන එක උන්වහන්සේ කිව්වා සුද්ධෝ සභාව අපි අතාරින්නේ නැහැ ඔබව කවදාක්වත් මම මේ පිටිපස්සේ ඉන්නාට කියන්නේ මේ ඉන්න අය අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. මට තේරෙනවා අයගේ දුක. පාප්තුමා කිව්වේ මට මේ අයගේ පැත්තේ හිටගන්න කියලා. පොසත් අයගේ පැත්තේ බලවත් අයගේ පැත්තේ නෙමෙයි මේ මිනිසුන්ගේ පැත්තේ හිටගන්න කියලා. ඒක නිසා තමයි අපි මේ දේ කරන්නේ. මේකනේ මෙතන ඉන්න අපේ රදගුරුතුමන්ලා, අපේ පියතුමන්ලා, අපේ පැවිදි සොහොයුරු සොහොයුරියෝ අපි සේරම දෙනා මෙතන ඉන්නවා ගාල්ලි රදගුරුතුමාත් ඇවිල්ලා ඉන්නවා මේ සේරම දෙනා මේ මිනිසුන් එක්ක හිටගෙන ඉන්නේ දැන් අන්න ඒක අපි මතක තියාගමු අපේ දිවස්වර කාර්යය තමයි ඒක මුළු රටම දියුණු කිරීමට අපි අපේ බෞද්ධ හින්දු මුස්ලිම් සහෝදර සහෝදරයන් සමග සහෝදරයන් වගේ එකතු වෙලා මේ රටේ හැමදේම අපි බෙදාගෙන ජීවත් වන්නේ ජලය වාතය ඒ නිසා අපි සහෝදරයන් වගේ කාටවත් අපිව කොටවන්න නොදී කාටවත් මේකේ දේශපාලන බලය අල්ලගන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න ඉඩ නොදී අපි සහෝදර පිරිසක් වශයෙන් මේ රට ගොඩනගමු කියලා මම කියන්නට කැමතියි මුළු රටේම යහපත ගැන හිතමු අපි විශේෂයෙන් මෙහිදී අපේ මහානායක හාමුදුරන් වහන්සේලාගේ
ඒ ප්‍රයත්නයට අපි ප්‍රශංසා කරනවා ස්තුති කරනවා උන්වහන්සේලා ධෛර්යවන්තව දැන් රටේ පාලකයන්ට කියලා තිනවා පණිවිඩයක් ඒ පණිවිඩය සමග අපි ඔක්කොම හිට ගන්න ඕනේ මොකද මේ රට නිදහස් කරන්න නම් මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට ඕනේ දූෂණයට ඉඩ නොවන නීති රීති ගේන්න ඕනේ ඒ වගේම නීතිය ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට පාලනය කරන්න බැරි විදිහට උඩින් තියෙන්නට ඕනේ නිදහස් දෙයක් වෙන්නට ඕනේ එතකොට රටේ ඉන්න අන්තිම දුප්පත් මිනිසයාට ජනාධිපතිගේ තරම් බලයක් තියෙන්න ඕනේ උසාවිය හරහා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා අපි මම දන්නවා මේ හිරගෙවල් වල ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ මේ පොඩි පොඩි දේවල් වලට ගිහිල්ලා හිරේ දානවා. නමුත් මේ ලොකු ලොකු අය කරලා තියෙන දේවල් දිහා බැලුවොත් ඒගොල්ලෝ කොහොමද මේ මහා මන්දිර වල ජීවත් වෙන්නේ? මට ඒක ලොකු ප්‍රශ්නයක්. රඹුක්කන සිදුවෙච්ච අවාසනාවන්ත වෙඩි තැබීම සම්බන්ධයෙන් අපි ශෝක වෙනවා. ඒ මොකද ඒ අහිංසක මිනිස්සේ ඒ පිළිබඳව සාධාරණ විමර්ශනයක් කළ යුතුයි. එහෙම විමර්ශනයක් කරන්නේ නැතිව බෞසරයට ගිනි තියන්න ගියා කියලා ඒවත් හොයලා බලන්නට ඕනේ. ඔය මොනවද කතන්දර කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ස්වාධීන පරීක්ෂණයක් කරලා ඒ මිනිස්යාට යුක්තිය ඉෂ්ට කරන්නට ඕනේ අපි. අපිට දැනගන්නට ඕනේ තරුණ ජීවිතය නැති කරන්න වෙඩි තියන්න අනුදුන්නේ කවුද කියලා. එහෙම ක්‍රියා කළ අය සොයලා විනිවිදභාවයෙන් පරීක්ෂණයක් පවත්වලා වැරදිකරුවන්ට දඬුවම් කිරීම අපේ යුතුකමක්. ඒක නීතියේ යුතුකමක්. මේ වෙලාවේදී මේ මියගිය තරුණයා චමින්ද ලක්ෂාන් වෙනුවෙන් අපි පෙනී සිටින බව එයාගේ පවුලේ අයට අපේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා. ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවාද කිලෝමීටර් ගණනාවක් පයින් ඇවිදගෙන ආවා. අවුවේ මේ පියතුමන්ලා පැවිදි සොහිරියෝ ඒ වගේම අපේ මේ සහෝදර ජනතාව. මේ අරගලේ අපි දිගටම කරගෙන යනවා. අපි මේක අතාරින්නේ නෑ සහෝදර සහෝදරියනි. කවදා හරි යුක්තිය ජයගෙන මේ මිනි මැරුම් කරපු අය කවුද කියලා අඩු ගන්න දැනගන්නවා. අපිට පුළුවන් සමාව දෙන්න. සමාව දෙන්න ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අවංකව පිළිගන්නට ඕනේ මම වැරද්දක් කළා කියලා. පිළි අරගෙන තමන් කරපු වැරද්දට මනස්තාප වෙන්නට ඕනේ. ඒ අදාළ පුද්ගලයන් ඉදිරියේ ඒ සමාව ඉල්ලන්නට ඕනේ. දකුණු අප්‍රිකාවේ අවුරුදු ගණනාවක් තිස්සේ හිර කරලා තිබිච්ච නෙල්සන් මන්ඩේලා. ඒ මහත්මයා නිදහස් කෙරුවට පස්සේ ඒ මහත්මයාට කරදර කරපු අය සේරම දෙනා ඇවිල්ලා සමාව ඉල්ලුවා. සමාව දුන්නා. නමුත් සමාව ඉල්ලන්නට ඕනේ. සමාව ඉල්ලන්නේ නැතිව වැරදි කරලා ඉවර වෙලා හැංගිලා ඉඳලා අනිත් අයගේ කර උඩට ඒ බර පටවන්න හදන එක අවංකකම නෙමෙයි. ඒක වැඩක් නෑ. ඒක පිටකොන්දක් නැතිකම. ඒ නිසා මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ කැපවීම පිළිබඳව. ඔය පිටිපස්සේම ඉන්න අයටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි පේනවද දන්නෙත් නෑ. නමුත් ඔබ සියලු දෙනාටම දේව පීඨෙන් කවදා හරි දවසක ඔබගේ ප්‍රශ්න වලින් මිදලා ලස්සනට ඔබගේ ජීවිතය සන්තෝෂයෙන් ගත කරන්න මේ මනරම් දිවයින තුර තුල ඔබට ඉඩ ලැබේවා ආශිර්වාද ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ජේසුස් ක්‍රිස්තුස්